හරි. පැයකමාරකට අසන කාලයක් දැන් අපිත් එක්ක රැඳී හිටියට බොහොම ස්තුතියි ඔබ හැමෝටම. ඉතින් අද දවසේ අද මේ තුන්වෙනි වැඩසටහනේ අවසාන මාතෘකාවට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට දැන් අද කතා කරන්න තියලා තියෙන්නේ කොහොමද ඔබගේ සිහින නිවහන තනා ගැනීමට අවශ්‍ය මූල්‍ය උපකාර නැත්නම් මූල්‍ය සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේක ගැන කතා කරන්න අපිත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ කොටුවේ වෙබ් එක වැඩ කරන කමර්ෂල් බැංකුව අපිත් එක්ක අද සම්බන්ධලා ඉන්නවා. ඉතින් තරඳු ඔවිසුරු අත්‍තරම් දැන් අපේ සියලුම දේ සූදානම් ඉඩමක් ගත්තා නිව සැලසුම් කරා ස්ට්‍රක්චර් එක සැලසුම් කරා දැන් ඊළඟට තියෙන ප්‍රධානම දේ තමයි කොහොමද මුදල් සපය ගන්න කියන එක මේ දේ ගැන මේ දේට ඉතින් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපිත් එක්ක සෑහෙන සමීපව වැඩ කටයුතු කරන ඒ වගේම කමර්ෂල් බැංකුව හා සෑහෙන කාලයක් රාජකාරී කරන කමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රිටේල් ප්‍රොඩක්ට් අංශයේ දුෂ්මන්ත ජයසූරිය මහත්මයා. දුෂ්මන්ත මහත්මයා ඔබට මේ අවස්ථාව. ස්තුතියි තරිඳු. කමර්ෂල් බැංක් එකට සහ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිවාස ණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට නිවාස ණයක් ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සිටින ලංකාවේ සහ පිටරටේ ඉන්න සියලුම අයට නිවාස ණයක් ලබා ගන්න කොහොමද ඒ සඳහා අවශ්‍ය කරනා වූ ලියකියවිලි මොනවද සහ බැංකුවෙන් මොන වගේ දේවල්ද නිවාස ණයක් අයදුම් කරන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දැන් තමයි මගේ මේ කෙටි හැඳින්වීම. දැනට අපිට ලංකා ප්‍රොපර්ටි වෙබ් ආයතනයත් එක්ක කමර්ෂල් බැංකුවේ ගිවිසුමක් තියෙනවා නිවාස ණය අයදුම් කරන අයට විශේෂ පහසුකම් සලතන. ඒ නිසා තමයි මේ ඇත්තරම අද මේ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ. මේ නිවාස ණය බලාපොරොත්තු වෙන විශාල පිරිසකට ඒ පිළිබඳව යම් කිසි හැඳින්වීමක් කරන්නට. නැවත වතාවක් මගේ ස්තුතිය ලංකා ප්‍රොපර්ටි වෙබ් ආයතනයට සහ ඉස්සෙල්ලම මම කිව්වේ දවස් 3ක් ඇතුළත කමර්ෂල් බැංකුවේ ණය මුදල් අනුමත කරනවා කියන එකට approval within 3 days without any additional charges කියන දෙවෙනි සාධකය තමයි විශේෂ වරප්‍රසාද කමර්ෂල් බැංකුවේ නිවාස ණයක් ගන්නකොට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් තමයි ගොඩනැගිලි අමුද්‍රව්‍ය සඳහා 35% දක්වා වට්ටම් ලැබෙන එක. ලංකාවේ ප්‍රමුඛතම ආයතනයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ ව්‍යාපාර 13ක් එක්ක අපේ සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට එතන ඉන්නවා ලංකා ටයර්ස් ඉන්නවා, රොයල් සෙරමික් ඉන්නවා, ටෝකියෝ සිමෙන්ට්, ඉන්සි සිමෙන්ති සඳහා. එතකොට ජැට් හෝල්ඩින්ග්ස්, රොබියොලෙක් තින්ත සඳහා ඉන්නවා, එස්ලෝන්, ඇන්ටන්, ඒ ජලන ලෝපාංග සඳහා, කැලණි කේබල්ස් ඉන්නවා, ඔරෙන්ජ් ඉලෙක්ට්‍රිකල්ස් ඉන්නවා. ඒ වගේ ලංකාවේ විශේෂතම ප්‍රමුඛතම ආයතනයක අපි බැඳීම් ඇති කරගෙන ඉන්න අපේ ණය ගන්න අයට සහනයක් හැටියට 35% දක්වා වට්ටම් ලබා දෙන. එතකොට දැන් ඉස්සර ණය මුදලක් ගන්නකොට අපේ තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අපි ට්‍රැඩිෂනල් මෙතඩ්ස් කියලා කියන කන්වෙන්ෂනල් මෙතඩ්ස් කියලා ණය ගෙවන්න පෙන්නේ එක්කෝ හීන වෙන ශේෂයට එහෙම නැත්නම් සමාන වාරික වලින් ගෙවන එක. නමුත් කමර්ෂල් බැංකුව තමයි ලංකාවේ පළවෙනි වතාවෙන්ම පළවෙනි වරටම අඳුන්වලා දුන්නේ රෙසිඩුවල් පේමන්ට් මෙතන් එහෙම නැත්නම් ස්ටෙප් අප් පේමන්ට් ප්ලෑන් කියන. රෙසිඩුවල් කියලා කියන්නේ ඉස්සෙල්ලාම ණය මුදලෙන් ඉස්සරහට මම පෙන්නන්නම් සුවිශේෂයි ණය මුදලෙන් භාගයක් විතරයි ගෙවන්න ඕනේ. ඉතුරු ටික යම්කිසි කාලයකට පසුව එකට නැවත ගෙවන්න පුළුවන්. ස්ටෙප් අප් පේමන්ට් ප්ලෑන් කියලා කියන්නේ අඩු මුදල් ප්‍රමාණයකින් අඩු වාරිකකින් පටන් අරගෙන අවුරුද්දක් පාසා තමන්ගේ පඩි වැඩි වෙනවා නම් ඒ වගේ විශේෂ සාධක
මත පිහිටලා ඒ නායකමය අපි ඒ ණය අයදුම් කරන එක්කෙනාටම විශේෂ විදිහට වෙනම ප්ලෑන් එකකට හදලා දෙන එක තමයි ස්ටෙප් අප් පේමන්ට් ප්ලෑන් කියන්නේ. ඒතර අවුරුදු 20ක් වෙනකන් ණය ගන්න පුළුවන් රුපියල් වලින් ගෙවනවා නම් ඒ ලංකාවේ දැනට අද වෙනකොට කිසිම බැංකුවක් අවුරුදු 20කට පොලිය ස්ථීර පොලියකට ණය දෙන්නේ නැහැ. කමර්ෂල් බැංකුව විතරයි දෙන්නේ. දැනට කමර්ෂල් බැංකුව තමයි ලංකාවේ අවම පොලිය අනුපාතය යටතේ ණය ලබා දෙන්නේ. ඒකත් අවුරුදු 20ක් දක්වා ස්ථීර ෆික්ස් රේට් කියලා කියනවා. ස්ථීර දෙන්නේ ඒත් කමර්ෂල් බැංකුව විතරයි. ඒතර ලංකාවේ අපේ ශාඛා යාලේ කමර්ෂල් බැංකුවේ ශාඛා 265ක් තියෙනවා. ඒ ශාඛා 265 හරහාම ණය ලබා ගැනීම සඳහා සුසුකම් ලැබනවා. තමන්ට කැමති ළඟම ශාඛාවට ගිහිල්ලා ඒ ණය මුදල ගන්න පුළුවන්. දැන් මම ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන කාර්තව්‍යයන් සඳහා නිවාස ණයක් ලබා ගන්න පුළුවන්ද කියලා පැහැදිලි කිරීමක් කරන්නටයි. purchase of land, house, apartment, ඒ කියන්නේ ඉදමක් පමණක් මිලදී ගැනීමට, ඉදමක් සහිත ගයක් මිලදී ගැනීමට, එහෙමත් නැත්නම් apartment එකක් මිලදී ගන්නට ණය මුදලක් ගන්නට පුළුවන්. එහෙම නැත්නම් purchase of land and construction කියලා කියන්නේ land එකක් අරගෙන ඉදමක් අරගෙන ඊට පස්සේ ඉදිකිරීම කටයුතු කරන්න මේ දෙකටම ණය මුදලක් ඕනේ නම් ගන්න පුළුවන්. දැන්ට යම් කිසි ඉදිකිරීම කරගෙන යනවා නම් construction renovation extension වලට අපිට දෙන්න පුළුවන් කියන්නේ දැන්ට තියෙන ඉදිකිරීම සම්පූර්ණ කර ගැනීම සඳහා, එහෙම නැත්නම් ගෙදරක තියෙන අලුත් වැඩියාම කර ගැනීම සඳහා ණය මුදලක් ගන්න පුළුවන්. එහෙමවත් නැත්නම් අපි හිතමු වෙන කොහෙන් හරි නිවාස purpose of housing නිවාසක් ගැනීමට හරි නැත්නම් නිවාස මූලික වෙච්ච ණය මුදලක් අරගෙන තියෙනවා නම් ඒ ණය මුදල පියවා ගන්නට commercial bank වෙන ණය මුදලක් ගන්න පුළුවන්. දැන් අපි බලමු කෙනෙක්ට commercial bank වෙන නිවාස ණයක් ගන්නවා නම් සපුරා ගන්න ඕනේ අවශ්‍යතා මොනවද කියලා. පළවෙනියෙන් අපි බලනවා permanent employee කියලා ස්ථිර රැකියාවක් තියෙනවද කියලා බලනවා. මොකද මේක අවුරුදු 20ක් වගේ දීර්ඝ කාලයකට ණය මුදලක් දෙනකොට අපි නිවාස ණයක් ගන්න එක්කෙනාව අමාරුයි දාන්න කැමති වෙන්නේ නැහැ. ස්ථිර රැකියාවක් තිබුණේ නැත්නම් ඒ කාලයක් යනකොට ගෙවීමේ ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒක අපරාධයක් වෙනවා. ඒකින්ද අපි permanent employee කියන item category එකට තමයි ණය මුදලක් දෙන්නේ. එතකොට රුපියල් 25000ක් තමයි අපි මාසිකව ආදායම තියනවාද කියලා පඩිය තියනවාද කියලා බලන්න. මේක බේසික් සැලරි ප්ලස් ෆික්ස් ඇලවන්සස් කියලා අපි කියනවා. ඒ කියන්නේ මූලික පඩිය සහ නිත්‍ය දීමන. ඒ කියන්නේ ඕවර් ටයිම් වගේ ඒවා අපි ගන්නෙ නැහැ. නිත්‍ය දීමන, දිර දීමන තියනවා නම් ඒවට සලකලා බලනවා රුපියල් 25000ක් වගේ අවම පඩියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හිතමු දැන් රුපියල් 25000ක් කාට හරි නැහැ. රුපියල් 20000ක් තමයි පඩිය ලැබෙන්නේ කියලා. එහෙමනම් තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව හෝ තමන්ගේ දෙමාපියෝ එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් එක්ක එක්කහුවෙලා මේ ණය මුදල ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ජොයින්ට්ලි මේ ණය මුදල දෙදෙනෙක් එකතු වෙලා මේ ණය මුදල ගන්නට පුළුවන්. එතකොට අපි පඩියෙන් සාමාන්‍ය 160 වෙනකන් බලනවා සියලුම ෆයිනෑන්ෂියල් කමිට්මන්ට්ස් කියලා කියන්නේ සියලුම ණය සඳහා බැංක් වලින් හරි කොහෙන් හරි අරගෙන තියෙන ණය සඳහා 160ක් වෙනකන් පඩියෙන් අපි ණය මුදලක් ලබා දෙනවා. මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු හැටියට අවුරුදු 20ක් වෙනකන් ණය මුදල දෙනවා. අපි හිතමු කෙනෙක් රිටයර් වෙන්නේ. එහෙම නැත්නම් විශ්‍රාම වයස අවුරුදු 60ක් වෙනකන් අපිට ණය මුදලක් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්ව දේම තමයි මෙතනත් අපව නැවත වතාව මේ ස්ලයිඩ් එකේ පේන්නේ. ඉක්විටඩ් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් කියලා කියන්නේ කැපිටල් එකයි ඉන්ට්‍රස්ට් එකයි ගෙවනවා හැම එකම ණය වාරිකයක් තමයි මුළු කාලය පුරාවටම ගෙවන්න වෙන්නේ. රිඩියුසින් බැලන්ස් මෙතඩ් කියලා කියන්නේ හීන වෙන ශේෂය මත ණය මුදල පියවන එක. ස්ටෙප් අප් කියලා කියන්නේ කාලා අවුරුද්දක සැරයක් ණය මුදල වාරිකය එන්න එන්න වැඩි කරගෙන යනවා. අපි හිතමු කෙනෙක්ට පුළුවන් කියලා එයාගේ ප්‍රොමෝෂන් සම්බෙනවා, එහෙම නැත්නම් සැලරි ඉන්ක්‍රිමන්ට් සම්බෙනවා. ඒක
පද මත පදනම්ම තමයි එතකොට මේ ස්ටෙප් අප් ප්ලෑන් එක කරන්නේ රෙසිඩුවල් ප්ලෑන් එකත් 150ක් දැන් ණය මුදල ගෙවලා ඉතුරු ණය මුදල ඉතුරු 150 මතු දිනයකදී ගෙවන්න පහසුකම් සලසා දෙනවා දැන් අපේ තව තියෙන එක ණය මුදලක් තමයි මේ පිට රට ඉන්න අයට අපි හිතමු VR holdersලා permanent residents එහෙම නැත්නම් ශ්‍රී ලංකන් සිටිසන්ස් එම්ප්ලොයිඩ් අබ්‍රෝඩ් ලංකාවේ ගිහිල්ලා පදිංචි වෙලා නැහැ නමුත් යන රැකියාවකට පමණක් ගිය අය ඉන්නවා නම් ඒගොල්ලන්ට නයි මේ ණය මුදල ගන්න පුළුවන් එහෙම නැත්නම් ඩුවල් සිටිසන්ස් රටවල් දෙකක ද්විත්ව පුරවැසි භාවය තියෙන අයටත් මේ ණය මුදල ගන්න පුළුවන් ෆොරින් කරන්සි ලෝන්ස් ගැන එතකොට මේ ගන්න පුළුවන් US ඩොලර්ස් වලින් එහෙම නැත්නම් ස්ටර්ලින් පවුන්ඩ්ස් යුරෝ වලින් ऑस्ट्रेलियन डॉलर्स कैनेडियन डॉलर्स जापानीज येन वाले के तोर मूल्य में वाशे हायक तीन ना तमंड कहमती विदेश विनिमय एक तय किंग में नए मुद्रा गांड पुलन तमाम वैध करना रहता है ये तोर बलान नोने में बीके तीन स्वीशेष शब्दे में कर देगा සාමාන්‍ය නිවාස ණය ලංකාවේ ඉන්න අයට දෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඇති ඒ රේට් එකට වඩා විශේෂ අඩුපොලියකට තමයි මේ ෆොරින් කරන්සි ලෝන්ස් වල නිවාස ණය රේට් එක ඒ කියන්නේ මේ පොලිය පොලිය ගණනය කරලා තියෙන්නේ අපි හිතුවා US ඩොලර්ස් වලට 107යි එතකොට ස්ටර්ලින් පවුන්ඩ්ස් 104යි යුරෝ එක 104යි ऑस्ट्रेलियन डॉलर्स में वेला सीट पहाई कैनेडियन डॉलर सीट पहा मारा जापानी सेन का सीट खतरा मारा देखो उक्रांत एक फॉरेन करेंसी वाले नया गाना के लिए अन्य कोहम के रूप में गाना नया एक को फॉरेन करेंसी उनात रुपया वाले इंगा तब में नया लंका वे महाबैंक पे नीति रेगुलेशन वाले डानुआ सर्विस करने वेन्ने फॉरेन करेंसी वाले मत आमाए इतनी ये वासीय මේ කොහොමදත් මේක ගෙවන් වෙන්නේ ෆොරින් කරන්සි නිසා නම් ෆොරින් කරන්සි වලින් ලෝන් එකක් ගන්න එක තමයි මම හිතන්නේ සාමාන්‍ය හොඳම ක්‍රමය කියලා මට හිතෙන්නේ නෙමෙයි ඒක තමයි හොඳම ක්‍රමය. එතකොට සාමාන්‍ය මෙතන තියෙන විශේෂත්වය අනෙක් විශේෂත්වය තමයි අවුරුදු 20ක් ලංකාවේ ඉන්න අයට අපි ණය මුදලක් ගෙවන්න දෙනවා කියලා කිව්වට පිටරට ඉන්න අයට සාමාන්‍යයෙන් අපි අවුරුදු 5ක් තමයි කාලය දෙන්නේ. හැබැයි ප්‍රොෆෙෂනල්ස්ලා එහෙම නැත්නම් ओपन एंडेड कॉन्ट्रैक्ट्स के लिए इंडेफिनिट कॉन्ट्रैक्ट्स के लिए यम किसी तमंगे कॉन्ट्रैक्ट टिकट कुंतरात्वट काल नियम अवृद्धाया गुडाई पिटर विशाल कालकरण यम किसी कटिकालीन तम वेडकर कॉन्ट्रैक्ट सावृद्ध दिखकट तम पिटर वेडकनोड़ेवत अलुत्तरण दीर्घ करण නමුත් විශේෂ හේතුවක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් මේක අවුරුදු 5 කියලා කිව්වට තව අවුරුද්දක් විතර වැඩි කරලා දෙන්න. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල්ස් රටයි කාලවකවානුවක් දාලා නැති කොන්ට්‍රැක්ට්ස් දෙන අයට අවුරුදු 6 වෙනකොට අපිට මේ ණය මුදල දෙන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කරුවා ගන්න පුළුවන් ණය මුදල වල මොනවද කියලා කොච්චරක් ගන්න පුළුවන්ද කියලා එක තමයි දැන් කතා කරන්න කියලා යන්නේ. ඉඩමක් මිලදී ගන්නට හරියට ගයක් මිලදී ගන්නට හරිය යනවා නම් ඒ තක්සේරු වාර්තාවෙන් 75% දක්වා ණය මුදලක් අපිට අනුමත කරන්න පුළුවන්. ඒ වගේම construction renovation extension කියලා කියනවා නම් BOQ එකෙන් 75% වෙනකොට ණය මුදලක් දෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට සාමාන්‍යයෙන් ගෙදරක් අපි විශ්වාස කරනවා ගෙදර අයිතිය මේ ණය මුදල් ගන්න කෙනාට තියෙන ඉඩමේ අයිතිය. ඒ නිසා සමහර ගොඩක් වෙලාවල් වලට ඒ ඇස්තමේන්තු මුදලෙන් BOQ එකෙන් 100% දක්වා අපිට ණය මුදල අනුමත කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි purchase of land and construction එකනේ ඉඩම මිලදී අරගෙන ඒකේ ගයක් හදන එක. එතකොට ඉඩමේ තක්සේරු වාර්තාවෙන් 75% මුදලකුත් BOQ estimate එකෙන් 75% මුදලකුත් ණය මුදල් දෙකක් හැටියට අපිට ඒ ණය මුදල අනුමත කරලා දෙන්න පුළුවන්. Purchase of a condominium apartment කියලා කියපුවම ඒ කියන්නේ මහල් නිවාස වලට අපිට සම්පූර්ණ මේක complete කරලා ඉවර නම් අපිට 75% දෙන්න පුළුවන් තක්සේරු වාර්තාවේ. එහෙම නැත්නම් දැනට හදාගෙන යනවා නම් එතකොට අපිට තක්සේරු වාර්තාවක් ගන්න බැරි නිසා
මිලදී ගන්න මුදලෙන් 75%ක් දක්වා ණය මුදලක් අනුමත කරලා දෙන්න පුළුවන්. දැන් අර මම මුලදීම කිව්වේ සාමාන්‍යයෙන් බැංකුවකට ණය මුදලක් ගන්න එනකොට ගොඩක් අයට ලොකු චකිතයක් තියෙනවා, එහෙම නැත්නම් අපි කියනවා බයක් තියෙනවා. මම මේ ණය මුදල අනුමත කෙරුවට මට මේ ණය මුදල ලැබෙයිද නැද්ද කියලා. ඇයි දීර්ඝ කාලයක් යනකම් බලාගෙන ඉන්න වෙනවා. නමුත් මම කිව්වා ස්පීඩ් හෝම් ලෝන්ස් යටතේ අපිට දවස් 3කින් මේ ණය මුදලක් අනුමත කරලා දෙන්න පුළුවන් කියලා. දැන් මේ අපි මේ ස්ලයිඩ් එකේ ඔයගලන් පේනවා ඇති හෝම් ලෝන් ප්‍රොසෙස් ටිල් ද අප්‍රූවල් කියලා මේ අපි මේ ස්ලයිඩ් එක හදලා තියෙන්නේ. කෙනෙක් ණය මුදලක් බැංකුවකට ඇවිල්ලා ආයදුම් කරනවා නම් ණය මුදලක් නිවාස ණයක් ගන්නවා නම් අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා තමයි මේ ස්ලයිඩ් එකෙන් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ, ඔයගලන් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම කස්ටම ඉන්ක්වයරි, ඒ කියන්නේ නිවාස ණය පිළිබඳව යම් කිසි බැංකුව ඉන්ක්වයරි එකක් කරනවා. ඊට පස්සේ අවස්ථාව තියෙනවා එක්කෝ මූන්ට මූණ මුණ ගැහිලා හම්බෙලා මේක ගැන තව දුරටත් දැනගන්න, එහෙම නැත්නම් දුරකථන ඔස්සේ එක්කෝ ශාඛාවක් අමතන්න පුළුවන්, එහෙම නැත්නම් හෙඩ් ඔෆිස් එකේ නිවාස ණය දෙපාර්තමේන්තුව හම්බෙලාට කෝල් එකක් ගත්තාම තමන් ණය මුදල ගන්න මොනවාද ඒක කොහොමද කරගන්න කියලා විස්තර ටික අපිට දෙන්න. ඊළඟට දැන් ඒ මූලික කාරණා ටික නිරාකරණය කරගත්තාට පස්සේ ඊළඟට තියෙන පැනනගෙන ප්‍රශ්නේ තමයි ලොකුම එක, ණය මුදලක් ගත්තාම ඒක කොච්චර කාලයකට ගන්නවද, ඒ වෙනුවෙන් කීයක් ගෙවන්න වෙනවද කියලා. සමහර වෙලාවට අපිට දැන්ට කමිට්මන්ට්ස් තියෙනවා නම්, ඒ කියන්නේ වෙන යම් කිසි අපේ වෙනත් කාර්යභාරයන් සඳහා අපේ වගකීම් තියෙනවා නම්, කමිට්මන්ට්ස් තියෙනවා නම් අපිට පුළුවන් ණය මුදල අඩු මුදලකින් පටන් අරගෙන අඩු වාරකින් පටන් අරගෙන කාලයත් එක්ක මේ වාරකේ වැඩි කරන්න. ඒක මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්, මේ රෙසිඩුවල් හෝම් ලෝන් එන් ස්ටෙප් අප් හෝම් ලෝන් කියන එක. ඊට පස්සේ ඒ වෙලාවෙම පුළුවන් ඇප්ලිකේෂන් එකක් අපි කස්ටමර්ට දුන්නාම ඇප්ලිකේෂන් එකත් එක්ක ඩොකියුමන්ට්ස් අපිට ඕනේ කරන ඩොකියුමන්ට්ස් එක මොන මොනවද කියන එක අපි හැමදේම කියලා දෙනවා. ඒ ටික ගෙනල්ලා බාර දෙන්න පුළුවන්. මේ ඩොකියුමන්ට් එක්ක ඇප්ලිකේෂන් එක ගෙනල්ලා බාර දෙන දවසේම අපි එදාම මේ ණය මුදල අපි ප්‍රොසෙස් කරනවා කියලා කියන්නේ, ඒ කියන්නේ අප්‍රූවල් ප්‍රොසෙස් එක අනුමත කරන්න ක්‍රියා කරනවා කරන ස්පීඩ් හෝම් ලෝන්ස් යටතේ. හැබැයි අපි ප්‍රොපර්ටි ඉන්ස්පෙක්ෂන් එක කරන්නේ, ටයිටල් ක්ලියර් කරන්නේ නැහැ, වැලුවේෂන්ස් ගන්නෙ නැහැ, ඒ කියන්නේ තක්සේරු වර්තාවක් ගන්නෙ නැහැ. දවස් 3ක් ඇතුළත ණය මුදල අනුමත වෙනවද නැද්ද කියන එක අපි කියනවා. ඒ කියන්නේ වෙන කිසිම දෙයක් බලන්නේ නැතුව ගෙවීමේ හැකියාව විතරමයි මේකට බලන්නේ. දවස් 3ක් ඇතුළත අපි ණය මුදල අනුමත කරලා දෙනවා. ඊට පස්සේ තමයි අපි ඉඩම බලන්න යන්නේ. එතකොට ඩොකියුමන්ට්ස් එක ගෙනත් දෙනකොට පළවෙනි දවසම අපි ලෝන් එක අනුමත කරන්න දානක යමනකොටම එදාම අපි ටයිටල් චෙක් කරන්න දානවා ලෝයර්ට, ඒ කියන්නේ ඔප්පු පිරිසුදුද කියලා බලන්න. ඊට පස්සේ ඔය ටයිටල් චෙක් කරලා ආවට පස්සේ ඉදමත් බලල බැලුවට පස්සේ අපි තක්සේරු වර්තාවක් ඇඳව ගන්නවා. බැරි වෙලාවකත් ටයිටල් කරන්න චෙක් කරන්න කියලා ගියාම මොන හරි ප්‍රශ්නයක් පැන නැගුණොත් අපිට තක්සේරු වර්තාවක් ගන්න ඒකට විවේදන් කරන සල්ලි අපරාධ නිසා අපි එතකොට තක්සේරු වර්තාව ගන්න ටයිටල් චෙක් කරලා ආවට පස්සේ තමයි අපිට දවස් 14ක් ඇතුළත වගේ මේ ණය මුදල මුදා හරින්න එතකොට හැකියාව තියෙනවා. දැන් අපි ගාව බලමු මේ ස්ක්‍රීන් එකේ මොනවද අපි ගාව ණය මුදල් ගන්න පුළුවන් කියලා. ප්‍රිවිලේජ් හෝම් ලෝන්ස් කියලා තියෙනවා. මේක ඇවිල්ලා එක්සිකියුටිව්ස්ලට ගන්න පුළුවන්, ප්‍රොෆෙෂනල්ස්ලට ගන්න පුළුවන්. අවුරුදු 5කට තමයි මේ ණය මුදල මේ කාණ්ඩයේ යටතේ ණය මුදලක් දෙන්නේ. මේකට අවම පොලිය දැන්ට නිවාස ණයවල තියෙන අවම පොලිය තමයි මේ අපි දෙන්නේ. එතකොට ප්‍රොෆෙෂනල්ස්ලට වෙනම ණය මේ ගන්න ණය මුදලෙන් අපි 100ට යම් කිසි ප්‍රමාණයක් සාමාන්‍ය පබ්ලිෂ් රේට්ස් වලින් කියලා කියනවා අපි. ඒකෙන් 100ට යම් කිසි ප්‍රතිශතයක් අඩු කරලා තමයි ප්‍රොෆෙෂනල්ස්ට ණය මුදල දෙන්නේ. ෆොරින් කරන්සි හෝම් ලෝන් කියන එක ගැන මම කතා කරුවා. පිටරට වැඩ කරන අයට, එහෙම නැත්නම් ඩුවල් සිටිසන්ස්ලට, එහෙම නැත්නම් PR හෝල්ඩර්ස්ලට මේ ෆොරින් කරන්සි ලෝන් එක ගන්න පුළුවන්. රුපියල් හෝම් ලෝන් එක පිටරට වැඩ කරන අයටත් ගන්න පුළුවන්, ලංකාවේ වැඩ කරන අයටත් ගන්න පුළුවන් අවුරුදු 20ක් දක්වා කාලයක්. හැබැයි පිටරට වැඩ කරන අයට රුපියල් වලින්
මුදල් ගන්නවා නම් උපරිම රුපියල් අවුරුදු 10යි දෙන්නේ මම ඉස්සෙල්ලා කියපෝ හේතු සාධක නිසා ටොප් අප් හෝම් ලෝන් කියලා කියන අපි හිතමු දැන්ට නිවාස ණයක් අරන් තියෙනවා අරගෙන තියෙනවා නම් අපි ඉස්සෙල්ලා යම් කිසි බිල්ඩින් එකක් හදන්න මොන හරි එකකට නම් ණය මුදල් අරන් තියෙනවා නම් නැවත වතාවක් මෝගේජ් බොන්ඩ් එකක් නැත්නම් ඒ කියන්නේ උකසක් ගන්න නැතුව ටයිටල් චෙක් කරන්නෙත් නැතුව අපව වැලියුේෂන් චෙක් කරන්නෙත් නැතුව නිකම්ම ණය මුදලක් ඒ ගෙවපු ප්‍රමාණය නැවත ගන්න පුළුවන් ටොප් අප් හෝම් ලෝන් එක රෙසිඩුවල් හෝම් ලෝන් එකයි ස්ටෙප් අප් හෝම් ලෝන් කියන එකයි මම ඊළඟ සයිස් දෙකේදී මං තේරුම් කරලා දෙන්න මේ තමයි රෙසිඩුවල් හෝම් ලෝන්ස් කියලා බේස්ඩ් ඔන් ප්‍රොජෙක්ටඩ් ඉන්කම් එක කියන්නේ දැන් තියෙන ආදායම ගැන නෙමෙයි අපි කතා කරන්නේ අනාගතයේ ලැබෙන ආදායම පළවෙනිම අපි ණය මුදල කැලි දෙකකට ණය මුදල් දෙකක් කැටියට කඩනවා පළවෙනි ලෝන් එක පොලිය සහ කැපිටල් එන් ඉන්ට්‍රස්ට් පොලිය සහ ණය මුදල ගෙවාගෙන යනවා දෙවෙනි ණය මුදල දි කරන්නේ පොලිය පමණක් ගෙවාගෙන යන අපි තම පළවෙනි ණය මුදල අපි රෙසිඩුවල් හෝම් ලෝන් එක ගත්තේ අවුරුදු 10කට කියලා පළවෙනි අවුරුදු 10 ගෙවලා ඉවර වෙනකොට පළවෙනි ලෝන් එක සම්පූර්ණයෙන් ගෙවිලා ඉවරයි එතකොට අපි ඉතුරු වෙන්නේ දෙවෙනි ණය මුදල විතරයි දෙවෙනියට ඉතුරු කරත් 150ක් ඕ සම්පූර්ණ ණය මුදලෙන් 150ක් ඕ ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ එතකොට ඒ කාලේ අවසාන වෙනකොට ණය මුදල ගත් එක්කෙනාට කොහෙන් හරි මුදලක් ලැබෙනවා නම් අපි සාමාන්‍යයෙන් බලනවා කොහොමද එක ගෙවන්න කියලා පළවෙනි කාල සීමාවෙන් පස්සේ පෙනල්ටි එකක් නැතුව යන කිසිම දඩ මුදලකට යටත් වෙන්නේ නැතුව ඒ මුදල සම්පූර්ණයෙන්ම ගෙවලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙවෙනි ණය මුදල තවත් අවුරුදු 5ක් හරි 10ක් හරි අවුරුදු 60 තමන්ට අවුරුදු 60 වෙනකම් උපරිම අවුරුදු 20කට දක්වා ණය මුදල නැවත වතාවක් ගෙවන්න යම්කිසි ක්‍රමයක් හදාගන්න පුළුවන්. දැන් අපි මේ දෙවෙනි ණය මුදල මෙතන අපි දැන් කියවනේ කිසිම පෙනල්ටියක් නැතුව ගෙවනවා කියලා අපි හිතමු අවුරුදු 50ක කවුරු හරි මහත්මයෙක් හරි මහත්මියක් හරි මේ ණය මුදල ගන්නවා නම් 50ක වෙනකොට එයා දන්නවා එයා 60 රිටයර් වෙනවා කියලා. ඒ විශ්‍රාම යනකොට එයාට ඒතර යම්සේ පාරිතෝෂිකයක් හම්බ වෙනවා ටර්මිනල් බෙනිෆිට්ස් කියලා කියනවා. EPF එන්න පුළුවන් එහෙම නැත්නම් පාරිතෝෂිකයක් ලැබෙන්න පුළුවන්. ඒ මුදල මේ ණය මුදල දෙවෙනි ණය මුදල ගෙවන්න. කියන්නේ අවුරුදු 50 ඉඳන් 60 වෙනකන් ණය ගත්ත ණය මුදලෙන් භාගයක් ගෙවාගෙන යනවා. ඊතුරු භාගයේ ගෙවනවා තමන්ට හම්බෙන ටර්මිනල් බෙනිෆිට්ස් වලින්. එහිම කරන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වයස අඩු කෙනෙක් ඉන්නවා නම් රිටයර්මන්ට් එකට තව කල් තියෙනවා නම් දෙවෙනි ණය මුදල තව දීර්ඝව ගෙවන්න අපිට දෙන්න පුළුවන්. ස්ටෙප් අප් හෝම් ලෝන්ස් කියලා කියන්නේ අපි හිතමු සැලරි ඉන්ක්‍රිමන්ට්ස් හම්බෙනවා නම් බෝනස්ස් හම්බෙනවා නම් එහෙම නැත්නම් දැන්ට අපි හිතමු ලීස් එකක් අරගෙන ඒ ණය වාරිකේ ගෙවාගෙන යනවා මේ වෙලාවේ හැටියට නිවාස ණයක් ගත්තොත් අමාරුයි කියලා. එතකොට ඉතා කුඩා වාරිකයකින් පටන් අරගෙන ලීස් එක ගෙවලා ඉවරනකොට ඒ මුදලත් නැවත වතාවක් මේ නිවාස ණයටම දාලා ඒතකොට ගෙවාගෙන යන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලව කියනවා නම් අද රුපියල් 100ක්කින් ණය මුදල ගෙවන්න පටන් ගන්නවා නම් ලබන අවුරුද්ද පුළුවන් අපිට ඒක 110 කරන්න ඊළඟ අවුරුද්ද 120 කරන්න පුළුවන් ඊළඟ අවුරුද්ද 130 කරන්න පුළුවන් ඒ වගේ පඩි නගිනවා වගේ මේ ණය මුදල එන්න එන්න වාරිකේ වැඩි කරගෙන යන්න පුළුවන්. මගේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. මම හිතනවා සාමාන්‍ය නිවාස ණයක් ලබා ගැනීමේදී කෙනෙක්ට පැන නගින මූලික කරුණු ගැන මම හැඳින්වීමක් කරුවයි කියලා. දීර්ඝව කතා කරන්න පුළුවන් කාල වේලාව හසා හැමදේමත් එක්ක මගේ මූලික හැඳින්වීම අවසන් කරනවා. නමුත් මේ අවස්ථාවේදී කාට හරි යම්කිසි ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්නට ඕගලන්ට දැන් ඒක අහන්න පුළුවන්. බොහොම ස්තුතියි විශ්වත් මහත්මයා. අපිට ප්‍රශ්න දාන රාශියක් ලැබිලා තියෙනවා. ඒ අතරින් මම පළවෙනි ප්‍රශ්නට යන්න පළවෙනි ප්‍රශ්න අහන්නේ නිශාන්ත මහත්මයා. I'm working in abroad. Can I apply for a loan without coming back coming to the bank? කියන්නේ පිටරටින් යන කෙනෙක් කොහොමද ලංකාවේ බ්‍රාන්ච් එකට එන්නේ නැතුව කොහොමද ලෝන් එක ගන්න කියලා මේ අහන්නේ. අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. ලංකාවට එන්න අවශ්‍යතාවයක්ම නැහැ. අපි කියනවා ඒ ණය මුදල ගන්නකොට ලොකුම ප්‍රශ්නේ එන්නේ අපිට දෙකක් තියෙනවා ප්‍රශ්න දෙකක්. කෙනෙක් පුද්ගලිකව පැමිණෙන්න ඕන එකක් මේ නිවාස ණයක් දෙනකොට DTAP කියලා කියන අපේ ඩිස්ක්‍රීසින් ටර්ම් ඇෂුරන්ස් පොලිසි එහෙම නැත්නම් ලෝන් ප්‍රොටෙක්ෂන් පොලිසි කියලා
ඒ කියන්නේ ණය මුදල් ලබා ගත් එක්කෙනාට ජීවිත හානියක් හෝ යම්කිසි ශාරීරික දුබලතාවයකට පත් වුනොත් total and permanent disability ඒ ණය මුදල සම්පූර්ණයෙන්ම පියවරල් දානවා රක්ෂණ ක්‍රමයක් යටතේ අපි ඒකට තමයි කියන්නේ disability term insurance policy කියලා. ණය විශාල ලොකු ණය මුදලක් ගන්න උනොත් අපි තුම ලක්ෂ 200ක් එහෙම නැත්නම් මිලියන 20කට වගේ එතකොට මෙඩිකල් එකක් යන්න තියෙනවා එතන තමයි අපිට ගැටලුවකට මතුවෙන්නේ අපි එහෙම වෙන්නේ නැත්නම් ඒකත් අපිට යම්සි ක්‍රමවේදයක් යටතේ අපිට ඒක පහසුවෙන් සරසන්න පුළුවන් පිටරින් එකනට මෙඩිකල් එකක් ගන්න යම්සි වැය වෙන මුදලේ පිළිමදව විතරයි වැඩිවීමක් වෙන්නේ ඒක කරන්න පුළුවන් ඒ කියන්නේ මෙඩිකල් එකට යන මුදල පිටරටින් කරනකොට ඒ ඇරෙන්න ලංකාවට එන්න අවශ්‍යතාවයක් නැහැ ස්පෙෂල් පවර් ඔෆ් ඇටර්නි කියලා අපි නැකන විශේෂ ඇටෝනි බලපත්‍රයක් මගින් මේ ණය මුදල ගන්නකොට අසම් කරන්න පුළුවන් ඒක කොමර්ෂල් බැංකෙන් අපිට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ විශේෂ ඇටෝනි බලපත්‍රය අපිට හදලා දෙන්න පුළුවන් ඒතකොට තියෙන්නේ ඒ රටේ අදාළ එම්බසි එකට ගිහිල්ලා ෆස්ට් ඔෆිසර් ගාවට ගිහිල්ලා තව සාක්ෂිකරුව දෙන්නෙක් එක්ක නිශාන්ත මහත්තයර යන්න පුළුවන් ගිහිල්ලා අසම් කරපුවාම ඒක ලංකාවට එවන්න පුළුවන් ඒතකොට ලංකාවේ කාගේ හරි නමින් නිශාන්ත මහත්තයගේ අම්මා හරි තාත්තා හරි සහෝදරයෙක්ට හරි නම් මේක දෙන්න එයාට දියුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ ලංකාවේදී මේ ඇටෝනි බලපත්‍රය මගේ නමටයි දීලා තියෙන්නේ මටයි මේක නියම හිමිකරු කියලා දියුරුම් ප්‍රකාශයක් දීලා ඒක ගිහිල්ලා ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරගන්න විතරයි තියෙන්නේ එතකොට මේ ලංකාවට එන්නේ නැතුව ණය අයදුම් කරන එක්කෙනා වෙනුවෙන් වෙනත් කෙනෙක්ට අත්සන් කරන බලය පවරන්න පුළුවන් ජෙවනි ප්‍රශ්නේ තමයි රත්නායක මහත්මයා අහලා තියෙනවා මිලියන 2ක ණය මුදලක් ලබා ගන්න අවශ්‍යයි නිවස නවීකරණය කිරීම සඳහා හැබැයි එතුමා සීනියර් සිටින කෙනෙක් දැයිස පුරවැසියෙ එතන විශේෂ සහන මොනහරි තියෙනවද කියලා අහනවා එහෙම ණය මුදලක් ගන්නවා නම් පළවෙනියෙන්ම මම කිව්වේ කොමර්ෂල් බැංකුවේ ඩිස්කවුන්ට් ස්කීම් යටතේ 135ක් දක්වා අපිට ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ගැන building materials වලට මට්ටම් ලැබෙනවා ඊට අමතරව අවුරුදු 60 කියලා කියපුවාම ගොඩක් සමහර වෙලාවට පිටරට ඉන්නවා නම් අපිට ඒ ණය මුදල දෙන එකේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ කොන්ට්‍රැක්ට් එක තියෙනවා නම් ඒ රෙන්න විශේෂ සාමාන්‍යයෙන් ඉදිරි කිරීමේ ගිණුමක් ගත්තාම ජේෂ්ඨ ප්‍රවේසි කියලා පොලිය වැඩිපුර දෙනවා නමුත් නිවාස ණයක් ගන්නකොට ලංකාවේ තියෙන කිසිම බැංකුවක් ජේෂ්ඨ ප්‍රවේසියන්ට කියලා දෙන්නේ නැහැ. හැබැයි අපි ගාව ප්‍රොෆෙෂනල්ස් අව ඉන්නවා නම් එහෙම නැත්නම් අපේ විශේෂ ණය ක්‍රමයක් මේ ඉතිරි කිරීම ගිණුමක් තියෙනවා achieve කියලා. එහෙම account එකක් තියෙනවා නම් අපේ ඒ ණය මුදල සඳහා අය කරන පොලියෙන් යම්කිසි ප්‍රතිශතයක් අඩු කරලා ඒගොල්ලන්ට විශේෂ සහනයක් සලසනවා. තුන්වෙනි ප්‍රශ්නය තමයි මේක අහන්නේ ධර්මදාස මහත්මයා එතුමා අහනවා US ඩොලර්ස් වලින් ලෝන් එක අරගෙන ලෝන් එකේ අතර කාල සීමාව අතරතුරදී මේක රුපියල් වලට මේ මාරු කරන්න පුළුවන්ද කියලා ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට අනුව ණය මුදලක් ගත්තට පස්සේ පිටරට වැඩ කරන කෙනෙක් ෆොරින් කරන්සි වලින් ඒ ණය මුදල අදාළ ණය සහ ඔලිය දෙකම ගෙවන්න වෙන්නේ ෆොරින් කරන්සි වලින්ම තමයි. හැබැයි අපි හිතමු රැකියාව අහිමි වුණා එහෙම නැත්නම් ලංකාවට එන්න වුණා තමන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් වෙලා කියලා එතකොට පිටරටින් සල්ලි වන්න අනිවාර්යෙන් ක්‍රමයක් නැති වෙනවා. එතකොට ඒ වගේම ඒ වගේ අවස්ථා විශේෂ අවස්ථාවෙදී මේ ඩොලර්ස් වලින් ගත්ත එක ලංකාවේ සල්ලි වලට හරවලා ලංකාවේ මුදල් වලින් රුපියල් වලින් මේක ගිවාගෙන යන්න සෙන්ට්‍රල් බැංකුවට මහ බැංකුවට අයදුම් පතක් ඉදිරිපත් කරපුවාම ඒගොල්ලෝ ඒ අවශ්‍යතාවය සලසා දෙනවා. අපි පදක්ක පහුගිය දවස්වල COVID-19 තියෙන වෙලාවේදී විශාල අයට තමන්ගේ රැකියා අහිමි වුණා එහෙම නැත්නම් තමන්ට ලැබිච්ච පෙර පරිදි ලැබුණ ආදායම අහිමි වුණා ඒ වගේ අවස්ථාවන් වලදී ලංකා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සහනයක් හැටියට ඒගොල්ලන්ට මේ ඩොලර්ස් වලින් හරි නැත්නම් මොකක් හරි විදේශ විනිමය ඒක වලින් අරන් තියෙන ණය මුදල් ලංකාවේ සල්ලි වලින් ගෙවන්න පහසුකම් සලසලා දුන්නා.
තවත් ප්‍රශ්නයක් තිබෙනවා දුෂ්මන්ත මහත්මයා අහලා තියෙනවා මේක අහන්නේ දිනුෂ රණසිංහ මහත්මයා එතුමා අහන්නේ මේ ලෝන් එකක් ගන්න ඕන කියන ડોකියුමන්ට්ස් ටික නැවතවා කියන්න පුළුවන්ද කියලා මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් කියලා මම විදේශ රටක ඉන්නේ මම කියන්න මොනවද ඕන කරන ડોකියුමන්ට්ස් එක කියලා පළවෙනිම අපිට පිටරට ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් සර්විස් එකක් තියෙනවද කියලා අපි බලනවා. නමුත් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට නම් අපිට අවුරුදු දෙකක් අවශ්‍ය නැහැ. ගිය ගමන් වුණත් අපිට ණය මුදලක් ඕනයි කියලා කියනවා නම් අපිට සරකා බලන්න පුළුවන්. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එකේ කොපි එකක් ඕනේ අපිට ඒකේ ලංකාවේ වැඩ කරනවා නම් අපි රැකියාව කරන තැන අපි ඔෆලේටර් කියලා කියනවා. ඒ කියන්නේ රැකියාව දුන්න ලියුම ඉල්ලනවා වගේම කොන්ට්‍රැක්ට් එකේ අපිට කොපි එකක් ඕනේ. එතකොට වීසා එක අපිට බලන්න ඕනේ. පාස්පෝර්ට් එකේ කොපි එකක් ඕනේ. වීසා එක බලන්න ඕනේ මොන වීසක් යටතේද මේක දීලා තියෙන්නේ. කියන්නේ වර්ක් වීසා නම් තමයි පීටර් වැඩ කරනවා නම් අපිට වර්ක් වීසා කියන එක ඕනේ. PR හෝල්ඩර්ස් ලා නම් එතකොට අපිට ඒක ඉන්ඩිෆිනිට් ස්ටේ කියලා එක ගහලා තියෙනවා ඒක බලන්න ඕනේ. ද්විත පුරවැසිභාවය තියෙනවා නම් අපිට ඒක සනාථ කරගන්න වීසා එක බලන්න ඕනේ. ඒ වගේම අපිට රැකියා කරන තැනින් ලියුමක් කොමර්ෂල් බැංකුවට ඕනේ. මේ මහත්මයා හරි මහත්මිය හරි අයදුම් කරන අය අවසන අය අයදුම් කරන කෙනා මේ ස්ථානයේ මෙදා පටන් කියන්නේ යම්කිසි දිනවකවානුත් එක්ක කවද ඉඳන් කවද වෙනකම් වැඩ කරන මේ දක්වා වැඩ කරනවා තමන් ඒ තනතුර දාන්න ඕනේ. පඩිය කොච්චරක් ලැබෙනවද කියන එක දාන්න ඕනේ. අපි ලංකාවේ ඉන්නවනම් ණය මුදලක් ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ රැකියා කරන ස්ථානයෙන් අපි අන්ඩර්ටේකින් එකක් එහෙම නැත්නම් වගකීමක් ඉල්ලනවා. ඒ ලියුම රැකියාව සනාථ කරන ලියුමෙම පඩිය බැංකුවට එවනවා කියලා. නමුත් පිටරට ඉන්න අයගෙන් අපි ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වෙනම ලියුමක් ගන්නවා මේ ණය මුදල ගෙවලා නිම කරනකම් ලංකාවට ඒ ණය එතකොට පහුගිය මාස 3ක සැලරි ස්ලිප්ස් අපිට ඕනේ. ඒ වගේම පහුගිය මාස 6ක බැංක් ස්ටේට්මන්ට්ස් එකක් තියෙනවානේ. ඒ බැංකුවේ මාස 6ක බැංක් ස්ටේට්මන්ට්ස් ඕනේ. එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ කොමර්ෂල් බැංකුවේ එක ගිණුමක්වත් තියෙන අවශ්‍යතාවයක් නැහැ ණය මුදල අයදුම් කරන වෙලාවට. අලුතෙන් account එක open කරලා අනිත් දවසේ loan application එකක් දෙන්න පුළුවන් ණය මුදලක් අයදුම් කරලා. බොහොම ස්තුතියි. තව ප්‍රශ්නයක් තියෙනවා. මේක අහන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා රේණුකා මහත්මිය. එතකොට මෙතන අහන්නේ නිවාස يعني හෝම් ලෝන් දෙන්නේ මොන වගේ කටයුත්තක්ද කියලා. මොන වගේ දේවල් වලටද හෝම් ලෝන් එකක් ගන්න පුළුවන් කියන්නේ. මම ඉස්සෙල්ලා කියපු දේ තමයි අපි තමයි يعني purchase of land කියලා බෑ land කියලා කියන්නේ ඉඩමක් විතරක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් purchase of land and building නිවාසක් සහිත ඉඩමක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් apartment purchase of apartment apartment එකක් මිලදී ගන්න. ඒක apartment එක භාගයට හදාගෙන යනවා වෙන්නත් පුළුවන්, නිම කරලා තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දෙන්න පුළුවන්. ඒ වගේම ණය මුදලක් ගන්න පුළුවන් construction වලට. දැන්ට භාගයට නිම කරලා තියෙන නිවසක් සාදාන්න නිම කරන්නට අලුතෙන්ම හදන්නට, එහෙම නැත්නම් තව කෑල්ලක් අලුත් කරන්න, එහෙම නැත්නම් අලුත් ඇඩියාවට ණය මුදලක් ගන්න පුළුවන්. එතකොට අපිට BOQ එකෙන් 75% කර සම්පූර්ණයෙන් 100% හරිය අපිට ණය මුදල දෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු වෙන තැනකින් ණය මුදලක් අරගෙන තියෙනවා. ඒ ණය මුදල කායින් හරි නිවාස කටයුත්තක් සඳහා housing purposes ණය මුදලක් අරගෙන තියෙනවා නම් අපි ඒ ණය මුදල ගෙවා නිම කරන්නටත් නිවාස ණයක් අපිට දෙන්නට පුළුවන්. බොහොම ස්තුතියි නිශාන්ත මහත්මයා. අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපි ඒවා ඔබතුමාට යොමු කරන්න. එතකොට අපි අසන්නන්ටත් සිය දෙනාටම මේක නිශාන්ත මහත්මයා විසින් පෞද්ගලිකව පිළිතුරු සපයනවා ඉදිරියේදී. බොහොම ස්තුතියි. Thank you Tarindu saha Tarindutat Lanka property web ayatanayatat me laba dunna avasthawa mahangi avasthawata mama vishesha stutiyak puda karanna one commercial bank we nayakramaya gana me yam kisi denwathwimak karanna avasthawa laba dunnata saha vishala pirisakage yam kisi denwathbhawayak nivasanayak gannokota follow karanna one steps tika gana යම් කිසි හැඳින්වීමක් කරන්නට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන බොහොම ස්තුතියි. Thank you.
තරදු බොහොම ස්තුතියි. දුෂ්මන් මහතාටත් මම ආයසරයක් ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරලා මේ ප්‍රභාගයක් විනාඩි 20ක් පමණ කාලයක් අපිත් එක්ක මේ ගැන කතා කරාට. ඉතින් අද දවසේ මේ තුන්වෙනි වැඩ සටහන අවසන් වෙන්නට තව ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් ඔබකට තවදුරටත් තියෙනවා නම් ප්‍රශ්න අද අපිත් එක්ක සාකච්ඡා කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් මේ අවස්ථාව උදා කරගන්න අපි විනාඩි 5 10ක් රැඳී සිටිනවා. ඉතින් ඒ අවස්ථාව තුළද ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. ඉතින් අපි හැකිතාක් ඔබ හැමදෙනාටම නැවත ඊමේල් මාර්ගයෙන් උත්තර ලබා දීමට බලා බැඳී සිටිනවා. ඉතින් ඔව් තරිඳු ඔව් ඉසුරු අද මම හිතන්නේ අපි සියලුම දේ දැනගත්ත කොහොමද නිවාසයක් සැලසුම් කරන්න ගන්න ඒ වගේම දැන් මුල්‍ය පහසුකම් සපයා ගන්න කියන දේ ගැන ඉතින් අද දවසේ වැඩසටහන නිමා කරන්න මත්ින් අපි ඔබට ආරාධනා කරන අප සමග හෙට උදෑසන 10ටත් සම්බන්ධ වෙන්න කියලා හෙට උදෑසන 10ට අපි කතා කරන්න යන්නේ මේ becoming healthy wealthy and rich through real estate කියන මාතෘකාව ඒ කියන්නේ කොහොමද අපි වත්කම් කරගන්නේ දේබල Thank you.